එහෙනම් උඹ ඉස්සරුණා හොඳයි සනා බලාගම්මු කවුද ඉස්සෙල්ලා බඳින්නේ කියලා බින්දු කැපිල්ල දාන්න පටන් ගත්තා. ඔබ මේ බණ කතා කරනවා බං පටන් ගත්තා වගේ නෙමේ, ගමන දුරයි සුමනා කිව්වලු. මට දැන් බය මචං අක්කට මාට්ටුයි කියලා. එහෙම වුණොත් ඉතින් නැවතීමේ තිත තමයි. බය වෙන්න එපා, උඹලගේ අක්ක කවදාවත් ඕකට අකමැති වෙන්නේ නැහැ. බින්දු මගේ පිටට තට්ටුවක් දාලා කිව්වා. ආදරේ ලස්සන වෙන්න නම් හැම වෙලේම කුතුහලයක් බයක් තියෙන්න ඕනේ. තියාරු විදියට ගලාගෙන යන ආදරෙන් වැඩක් නැහැ. ඒ වුණත් මට දැන් තියෙන බය ඕනවට වැඩි. අපේ ගෙදර අරුණියක්කලගේ ගෙදර සමන් අපේ අක්ක මොනවා හිතයිද මේ ගැන? අනාගතයට ප්ලෑන් ගහන්න බෑ. වෙන්න ඕනේ දේවල් ඒ විදියට සිද්ධ වෙයි. ලෝකේ කැරගුණක් නැතත් අරුණියක්ක මගේ ළඟ ඉන්නවා කියන එක මට විශ්වාසයි. හවසට නුගේ ගුණින් බහිමුද? මම ඇහුවා. බහිමු දැන් ඉතින් බැඳගත්ත බෙරේ ගහපන්. ඉස්සෙල්ලා අර කොහෙද යන කෑල්ලකට හොම්බ දාලා කකුල මසාජ් කරගත්තා. මේ පාරන ෂුවර් එකටම බෙල්ල තමයි. කෑ නොගහ හිටපම් බං. ඔබ මේ ළමයි ඉපදෙන්න කලින් මොන්ඩිසෝරි දාන්න හදනවනේ. මට වැඩිය බය වෙලා තියෙන්නේ උඹනේ. ඔබ නම් කියයි පරිප්පුල රහ මම හොඳට දන්නවනේ මල්ලි. දැන් ඔබ විතර ලව් කළාට පරිප්පු ගන්න වෙදි අපිටත් එක්ක නිවේදන්නේ. ඕකට තමයි අර මා අලි මොනවද කරද්දි වඳුර මැරෙනවා කියන්නේ. අක්කල ඉස්කෝලේදී ඉඳගෙන ගණන් හදනවා. මම ඒගොල්ලන්ට බොරුවක් දාලා මාරුණා. ඒත් ඔයාලගේ අක්කා මට ගෑ ගැහුවා පාඩම් කරන්නේ නැහැ කියලා. ආවාගේ නෙමේ පාඩම් කරන එක නම් අතාරින්න එපා. අනිත් හැම දෙයක්ම තියෙන්නේ අපි දෙන්නගේ අවාසයට. විභාගේ විතරයි වාසනාවකට තියෙන්නේ. ඒකට නම් පයින් ගහන්න එපා. බෙල්ල කඩාගෙන හරි කමක් නැහැ විභාගේ පාස් වෙන්න. අපි දෙන්න රේල් පාර ළඟ තිබුණු කූල් ස්පොට් එකට ඇතුළට ඇවිත් අලිගැට පෙරවීම දෙකක් ගත්තා. අක්කා දැනගත්තොත් අපිට මොනවා කියයිද? මගේ ජීවිතේ පළවෙනි පාරට මම ඔයාගේ අක්කට බොරුවක් කළේ අද. මට හරිම දුකයි මාලින්ද. එයා මං ගැන කොයිතරම් මහන්සි වෙනවද? අක්කා මොනවා කියයිද කියලා මම දන්නෙත් නෑ. අරුණියක්ගේ ඒ වුණත් එයා මොනවා කිව්වත් මට ඔයාව දාලා යන්න බෑ. එහෙම කරන්න කියලා මට කියන්නත් එපා. කවදාත්ම නෑ මාලින්ද. මම හොඳටම දන්නවා අපේ සම්බන්ධින්ද වාට ගොඩාක් ප්‍රශ්න තියෙනවා කියලා. ඒ හැම දෙයක්ම අමතක කරලා ඔයා මාව ඔයාගේ ළඟට ගත්තේ කොයිතරම් ආදරෙන්ද කියලත් මං දන්නවා. එකම එක දෙයකදි හැර වෙන මොනවා වුණත් කවුරු බෙන්නත් මම ඔයාව තනි කරන්නේ නෑ. ඔයාත් මාව දාලා යන්න එපා. අරුණියක්ක එහෙම කියලා මගේ දිහා බැලුවා. මට මගේ මුළු ජීවිතේම ඇස් දෙකින් පේනවා. පව් කතා කියන්නේ එපා අරුණියක්කේ. මගේ ජීවිත කාලෙම හිත ආදරය කළේ ඔයාට. ඒ හිත හැමදාම ආදරය කරන්නෙත් ඔයාට විතරයි. එතනින් එහාට හිතන්න තරම් මගේ හිත ඉඩ තියන්නේ නෑ. ඒ ආදරේ මරලා දාන්න එපා අරුණියක්කේ. මම ඒ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා. ඇහිපිය වැටෙන සද්දේ පවා ඇහෙන තරමට ආයෙමත් අපි නිශ්ශබ්ද වුණා. ඊළඟ මොහොතේදී මගේ ඇඟිලි තුඩු අරුණියක්කගේ දෙයත් පොඩි වලට හිර වුණා. ඒ ගැන හිතන්න එපා ආයෙමත්. මම කවදාවත් ඔයාගේ ආදරේ මරලා දාන්නේ නෑ. එහෙම කළොත් ඒ පාව ගෙවා ගන්න මට මේ කල්පෙම් මදි වේවි. ඔයා විතරක් නෙමේ මාලින්ද, මගේ හිතත් කුළුදුලීම ආදරය කලේ ඔයාට විතරයි. ආදරය කියන්නේ මොකද්ද කියලා මට කියලා දුන්නේ ඔයා. සල්ලි වලට අම්මලා තාත්තලා කියන අයට බලෙන් ආදරය කරවන්න හදපු මට ඇත්තටම ලඟුනේ ඔයා. සත්තයි, මම ආයෙමත් ඒ වගේ කතා කියන්නේ නෑ. යන්තම් ඒ මූණේ හිනාවක් මතුණා. කම්මුල් වැල ගහිලා හිනාවෙන අරුණියක්ක දිහා කල්පාන්තරයක් බලන් ඉන්න තරම් ලස්සනක් තියෙනවා. මම හොඳටම දන්නවා අරුණියක්ක රූපරජ්ජිනන් නෙමෙයි කියලා. ඒ වුණත් මගේ හිතේ ඉල්ලන අහිංසකකම, ඒ ලස්සන මුළු ලෝකෙම තියෙන යාට විතරයි. මාලින්ද, පොඩි බඩුවක් කියන්නද? අපි දෙන්න නුගේ ගොඩ හන්දිය පැත්තට ආයෙමත් ඇවිදගෙන ආවා. මොකද්ද? ඔයා මට අරුණියක්ක කියනකොට මට හරි ලැජ්ජයි මාලින්ද. එතකොට මට හිතෙනවා මම මේ කරන්නේ වැරද්දක් කියලා. අනේ මගේ මූණත් රතු වෙනවා. ඔයා අද ඉඳලා මට අරුණි. හැබැයි අරුණි අපේ අක්කා ඉන්න වෙලාවට නම් මූණ රතුනේ දම් පාට උනක් කටපුරවල අරුණියක්ක කියලා කියන්න වෙනවා. මම එහෙම කිව්වට මගේ දිව තාම නැමෙන්නේ නැහැ. නිකම්ම නිකන් අරුණි කෑල්ල විතරක් කියන්න. ඉපදුණු ගමන් පොඩි උන් මෝටර් සයිකල් පදින්නේ නැහැනේ. ඕවා හරියයි අරුණි. මම අරුණි කෑල්ල බර කරලා ගියද්දි එයාට එකපාරටම හිනා ගියා. වටේ පිටේ කවුද ඉන්නේ, අපි දෙන්න දිහා කවුද බලාගෙන ඉන්නේ, කිසිම දෙයක් ගැන තඹ දොයිතෝක ගානක් නැතුව අපි දෙන්නම හිනා වුණා. ඒක නෙමෙයි, දැන් කවද ඉඳලාද වා අපේ ගෙදර නවතින්නේ? තාමත් වා අම්මගෙන් ඇහුවේ නැද්ද අරුණි? මම ඇහුවා. අම්මගේ කැමැත්ත නම් ගන්න බැරි වෙන එකක් නෑ. තාත්තගෙන් තමයි අමාරු. මේ වෙනකන් කිසිම දවසක යාළමාව එක රැයක්වත් පිට තියලා නෑ. සමහර වෙලාවට තාත්තගේ ඔයාලාගේ අක්කටත් අපේ ගෙදර ඇවිත් දෙන්නත් එක්ක එහෙ පාඩම් කරන්න කියලා. ඇත්තටම එහෙම කියයිද?
එහෙම උනොත් නම් මාර සීන් එක තමයි. ඒක කිව්වම මූණේ හැටි. සමහර වෙලාවට එහෙමත් කියයි. කොහොම වුණත් මම තවත් පාරක් අම්මට කියන්නම්. අනේ මාලින්ද ඒක නෙමෙයි. මම ඔයාලගේ ගෙදර ආවොත් අක්කට තේරෙන්නේ අපේ FR එක. ආදරේ ගැස්සයි හංගන්න බැහැලුනේ. එහෙම වුණොත් ප්‍රශ්න මදිවට තව ඒවයි. මට බයයි. ඔයා එන්න අරුණි. ඔයාලගේ විභාගය ඉවරනකම් මම බින්දුලක් ගෙදර නවතින්නම්. කොහොමටත් ඒක දෙන්නට මොහොදයිනේ. එතකොට ඔයාට නිස්කලංගේ පාඩම් කරන්නත් පුළුවන්. ප්ලීස් ඒක නම් කරන්න එපා. මට ඔයාව දකින්නේ නැතුව ඉන්න බෑ මාලින්ද. අරුණි පුංචි දරුවෙක් වගේ මගේ දිහා බැලුවා.